අයිබන් අසිරිමත් බුදුවදන් වැඩසටහනින් අපි අදත් බලාපොරොත්තුවන්නේ ධර්මය පිළිබඳව ක්‍රේක්ෂි කැහැඩට ඔබ සතු ඇති ප්‍රශ්නයක් පිළිබඳව සාකච්ඡා කරන්නට අපි හල්ද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නය තමයි තමන්ගේ කර්මය තමන්ටම දැනගන්නට පුළුවන්ද කියන කාරණය මේ පිළිබඳව කතා කරන්නට අපට පැහල්දි කරදන්නට අදත් අපත් සමග එකතුවන්නේ අප රට සිදන ප්‍රවිණ චින්තකෙක් විද්වතෙක් වන ඒස් බාල් සුරීම් හත්මය අයිබන්න පුතුුවන් මේ ගැටලුව අපට යොමුවන්න මෙන්න විදිහට දැන් යම් සිද්ධියකට තමන් මුුණ දුන්නට පස්සේ මේ සිද්ධිය ඇති වුණේ කර්මය නිසාදේ හමැතිනම් වෙනත් දෙයක් නිසාද කියන දේ පිළිුද යම් කිසි ගැනකුට තීරණයක් ගන්න පුළුවන් දැන ගන්න පුුවන්. ඒ කියන්නේ යම් සිද්ධක් වුණහම මේක වනේ තමන්ගේ කර්මයෙන්ද කියලා දැන ගන්නට ඕනේ. ඒහන්න පුළුවන්ද කියලාන එම තරයරන තමන්ටවනදේ කර්මයානෝ සිදුව තමාට යමක් වුණහම ඒ වනේ තමන්ගේ කර්මයක් නිසාද කියලා දැනගණ්ඩවා නේද ඇතවසේම දැනගඩ පුළුවන් එහමල මෙද ඉල්ලක දැනගන්නේ කොහම දනගන්න අපි වසාගච්ඡාවද බලමු යමක් තමාට සිද වනහම එය කර්මයෙන්ද වනේ කියලා බලාගන්න කොහහොද කියලා එ පලවෙනි පිවර තමයි මේ හැමදේම කර්මයෙන් වෙන්නේ නෑන නේද හැම දේම කර්මයන්වෙල නෑ දැ බුදුන් වහන්සේ මේ ලෝකයේ ක්‍රියා කරන හැටි පෙන්නලා තියෙනවා ඔවල් අපි කවුරුද්දන්නවාමකදද පංච නයාම කියලා එද පංච නයාමාන්වායි ලෝකයේ අම්යම් සිද්ධීන් වෙන්නේ ඉතින් එකටිඟ මතක් කන්න එක හොඳයි මොකද ඒ පංච නයාමයන්ගෙන් සිදුවන දේත් කර්ම තමාතෙවුණ කර්මයනන් වුනා කියල හිතන කුලා පල නියාම ධර්මය තමයි රිතුනියාය. රිතුනියායි කියල කියන්නේ පෘතුවයේ ක්‍රියාකාරිත්වය නිසා ඇතගන්නා මේ රිතුවෙනස්සීම් දේශගුණේ වෙනස්සීමම් වර්ෂා ගංවතුර සුනාමි අකුණු ගැසීම වගේවා රිතුනි්‍යාමයනු සිදුකන්න. එතකට රිතුනයාමයා නුව සිදුවන දෙයක් කර්මය නෙවේ නේද. ඊළඟට තියෙන බීජනයාමේ කියලා බීජනයාමය කියනට අද කාලි භාෂායෙන් කියා නම් අපිට කියන පුල ජීෝවිද්‍යාත්මක න්‍යාය කියලා. එතකොට ජීවවිද්‍යාත්මක න්‍යායෙන් සිදුවන දේ තමයි වෛද්‍යවරු සරීර කපලා ශරීරේක්‍රියාකන් හැටි ගෙන ගන්න ලෙඩරෝග හැදෙන හැට වගේ මතියන ජනකානු විද්‍යාවය ප්‍රවීන විද්‍යා ඒකනත් අධ්‍යනය කරන්න කොහෝද මේ ජීවවිද්‍යාත්මක න්‍යාය ක්‍රියා කරන්නේ ඒවි තරක්නේ දැඟ ඔය උද්බිත විද්‍යාවවිී ගස් කොළන් හැදෙන්න්නේෙොහොමද ආදී වසිෙන් ඒ අපිගනගන්නේ බීජනයාමය ලෝකයේ ක්‍රියාත්ම කරන්න හැටි. ඉළට තියෙන චිත්ත න්‍යාමේ අපට තියන සිතත් යන්ත්‍රයක් වගේ. එතකට මනෝවිද්‍යාව කියන්නේ අපේ සිතේ යාන්ත්‍රික ක්‍රියාවලිය අධ්‍යනය කරන විද්‍යාවක්. එතකොට යම්සි හේතුවක් නිසා සිතේ යාන්ත්‍රික ස්වභාවය අනුව යම්යන් දේවල් වෙනවා අපිට නේද. සමහට මාන්සික රෝගයක් හැදිනාඉට පුළුවන් මුණ එක්ාවට පුළුවන්න්නේ. එතකට අපි කතා කර ඉතුයාමය බේජනයාමය චිතනයාමයද. ති දම්ම නයාේ ධම්ම න්‍යාමේ කියයන්නේ සවභාධර්මය තියන න්‍යායන් දැන් කියමු සවබාධර්මය තියෙනවාන මියම් දේවල්ලට කේක න්‍යායන්නේද ඒ න්‍යායන් ක්‍රියා කරන හැට සවභාධර්මය නීතිය ක්‍රියාත්ම කරන හැටි. ඒ එකකට ඇතුළත් අපිතුම මේ සමාජ නියමය කියලත් ඒකට ගඩ පුොළමුකද සමාජයේ යම්යන් වෙනස්සීම් නිසා මිනිසුන්ගේ ජීවිත වල වෙනස්කම් ඇැතියෙනවා. අප ආර්ථිකය කඩ වැඩන තැමෝටම දුක්කින් දිින්ටුවෙන තොට තමන්ගේ වරදක් නෙවෙයි ඒ ආර්ථිකය බිඳ වැටීම නිසා සිදුවන දෙයක් අවසාන වසයෙන් ඔන්න කර්මණයාමේන කර්මණයාම කියලක කියන්නේ තමාගේ පෙර ක්‍රියාවක් හේතුකොට ගෙන තමන්ට සිදුවන දෙයක් එතකොට දැන් එතනම අපට පේනවා ලෝකයේ ක්‍රියාත්ම වන ආකාරයෙන් පහෙන් එකයි කර්මය වෙන්නේ අපට පුළල දිේ සාචා තර බුතුමගැ බුදුන් වහන්සේ පැවසේ ප්‍රතිේ නිියයාමදන්නු පහැ එකක් තමයි කර්මය අපි කර්මේසි දුන්න්න දෙැන ගැනීම ගැන කතා කරන්න පර කර්මය කියනද බුතුමග පාන ක්‍රියාවක්ලේ ොට පැල්දිි කොත්ති. පලමු කොටම අපි කර්මය කියන මකක්ද කියලලා තේරුම් ගැනීම ඉතාම අවශ්‍යයි දැන් කර්මය කියන්නේ බොහොම කෙටියෙන් කියනවානම් පෙරකරන ලද ක්‍රියාවක බලපෑවා. ැ අපි කවර හෝ ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාවේ මානසික බලපෑමක් අපට ඇති වෙන ඒ මානසික බලපෑම ඊළඟට අපේ හිත සකස් කරනවා එතට ඒ හිත සකස් කිරීම තුළින් ජීවිතයත් එක්තරාව දිකට සකස් වෙනවා සකස්සෙන ගැන එක හැඩක් ගන්න ඊළඟට ඒ හැඩිය අනුව ජීවත්වෙනකොට යම්ෙන් දේවල් වවෙෙන්ඩ පටන් ගන්න හරි ඒකට කියන කර්ම රටාවක් ඒ කර්ම රටාවන්න ව ජීවිතයත් හොඳ හෝ නරකාදීවාසයෙන් ක්‍රියාත්මක් කන්න. එතකොට අතීතය කරපු ක්‍රියාවේ වර්තමාන බලපෑම තමයි කර්මය කියලා කියන්න. උතුමයි පැහැල්ලි කරද්ද මට මුල්වර්ට මමයිඒ සමහරපටසාක වන එතමයි දැඟර කර්ම කරන ක්‍රියාව නිසා සිතෙහි ඇතිවෙච්ච බලපෑම තමයි. එන්න කියෙ එක ඒ අදහස් කන අපි ඇත්තර මේකැඒ කරනට ක්‍රියාවේ තව කෙනෙකුට ඇතිවෙච්ච ලපෑම මත අපි ඒක රැගෙනොට වැඩිය අපි කරපු ක්‍රියාවතුල හිත අපි හිතට ඇති්චෙනසදේ බලය අරගෙනෙන්නේ ඕ දැන් අපේ නිදර්ශනයක්යමු කෙනෙකුට කර්මයක් ක්‍රියාත්මක වුණ හැටි මට වැටපුුණ සිද්ධයක් ම කියන මම දන්න එක්තරා පුද්ගලය හිටිය මේ පුද්ගලය හරීම ආත්මාර්ථකාමී ඒවගේම මසුරුයි ඉතින් මුොදට මුදල් එම හෙව්වා. දැන් ඔහු වයිසට ගිල්ලා. දැ වයිසට ගිල්ල හරීම දුක්කිත ජීවිතයක් ගත කරවා හමුණම කියනවා අනේ බලන්න දරුව මට සලකන්නේ නෑ කියලා හරියට දුක්කෙන. ය බලන් මෙතන මොකද උනේ කියලා. ඔහු පියෙක් හැටියට ඔහු ආත්මාර්ථකාමීය හැටියට ජීවත්වෙන දරුව දැක්කා. දරුව ඉගෙන ගත්ත හුගේෙන් ආත්මාර්ථකාමී ඒ වීම සහ මසුරුකම ඒ දරුව ඉගෙන ගත්ත දේ දැන් දරුවෝ තමන්ගේ පියාටම පාවිච්චි කරන. පියාට සලකන්න මොකද දරු හරි මසුරුයි. එතකුට ඔහු දුක්විදින්නේ ඔහු අර පෙර ගත කරන ආත්මාර්ථකාමේ ජීවිතය.ඒ ඇත්්‍රසිම් කර්මය කියලා අඳුන්නන්නේ යන්න එහෙම දෙයක් තමා කරපු දේ තමාට බලපන. දැපි අනි පැත ගත බලන අපි දැන්න. පමක් හද නට මට උදහනන් කියන පුළුවන් සමහර ඉට අපි දකිනවා ඉතාම යහපත් හොදාය ධාර්මික ජීවත්වනයි නමුත් සමමාට පිලිකාක් ෙ හැදන ලන් අප ද ර්තම හොදර දන්න සමට න්ත්‍ර දශ දන තාම හ පැවත්ම ෙටපු ධර්මක කෙනෙක් නමුත් මේක ධර්ුණු ෙඩක් ැදන කැන්නේෙ. ඒ ස භහ කකර උතුම පැල්ල. හො කියන්නේ දැ ඉතාම යහ පත් හිට කට පි පිකාක් ැදෙන. එතකටඒ කර්මයද ඇතසි මමත් දන්නවා මේ ඉන්දියාවේ හිටපු අතිස්ශක්‍රේෂ්ට මොනිවරු ගල්නාවකට පිළිකා හැදුනා එතකොට ඇතන ඔුන්ගේ ජීවිතදහා බානකොට එහෙම එවැනි රෝගයක් හැදෙන්න්න කිසිීම ඔවුන්ගේ මානසික හෝ ජීවන් රටාවේ බලපෑමක් නෑ එතකොට කිසිීම බලපෑමක් නැත්තං ඒ හැදුන රෝගයට අපිිය හැ ඒකාර ජීව විද්‍යානියාය බීජනයාාවය නිසා ඒක හැදුනේ තොටේ පුද්ගලයාගේ වගකීමක් නෑ හැබැ දැන් කවුරු හරි වැරදි හාර ගනිමින් දැන් අපි දන්න දූමපානය කර හම පෙන හල්ලේසා උගුරේ පිළිකා හැදෙන එතු වැනි පිළිකාක් හැදුුණ මේ කර්මය මොකත් ම වැරදි ක්‍රියාවක් කර එක ප්‍රතිඵල වසයෙන් තමාට දරුන් රෝගයක් හටගත්තම එතකොට අපිට හැදෙන රෝගවලට අපේ වගකීමක් නැත්තන්න ඒක හුදෙක් ජීවවිද්‍යාත්මක හෙවත් මකක්ද අපි ග කියෑන්නේ බීජ ීජනය නිසා සිදු හැබයි සමාජය තියන අනත ජනප්‍රියමතයක් තමයි ඒක බීජනයාමේ වෙන්නත් පුළුවන් මොකද අපිට මේආත්මේදිය විපත ලැබුණට සමන්ට පෙරාත්මයකද අපි කරපු කර්මයක්යට බල පැවකිෙන දහස ඇතසේම පුනරුත්පත්තියක් තියෙනවා නම් පෙරාත්මය කරපු දේවල් මේ ආත්මය බලපාන්න පුළුවන්. නමුත් අපට ප්‍රත්්‍යක්ෂ ගෝචර නෑ. එතකොට අපිට කතා කරන්නේ වෙන්නේ මේ විශ්වාස හැටියට. එති මෙවැනි සාකච්ඡායකදී අපි ප්‍රත්‍යක්ෂ නොෝනදී සාකච්ඡා කිරීමෙන් වල කියනවා හොඳයි මොකද නැත්තන්ම් අපි එකිනෙකාගේ විශ්වාස කියයා ගන්න තත්වයට පැම්වේෙනවා. හොඳ අපි එහෙමනගේවෙෙනින් පැත්තැබල අපට දැන් අපි කර්මය ගැන කතා කර නියමධර්ම පහෙන්ක් හැටියට තමයික්‍රත්මක වෙන්නේ කියෙල කතා කර. පි අනාගතයේ දි හැබැලූ යම් සි කෙනෙකුට තීරණය දැනගන්න පුළුවන්ද මගේ මොන කර්ම මට කොයියාාකාරයෙන් අනාගතය පලදේ ඒන්නේ මගේ අනාගතය කවේද. කර්මාන් රූපෝ මගේ අනාගතය කෙසේවල. ඇත්තසම ඒකත් බලාගන්න පුළුවන්. කොහොමද බලන්නේ දැම් බලන්න ඕන තමාදිහා මොන අතටද තමන් දැන් කර්ම රැස්කරගෙන යන්නේ කියලා. යම් මතකට කර්ම රැස්කරගෙන අනුවනම් මගේ අනාගතය වෙන්නේ දේකම තමයි. හරි දැමකරමන් නිදර්ශනයක් කියන්නම් ලංකාව හිටියා එක් තරා අප කියමු අපරාධකර්මක් කියලනේ. ඔහු ගැනම චිත්‍රපටයකුත් හැදුව. තරුණ කාලේ ඔන්න මේ පුද්ගලයා කරන්න රස්සාාවක් නැතුව හොර මත් පැන් පෙරන්න පටන් ගත්තා. ඔන්න එක කරගෙන යනකුට ගමී හිටියා තරගකරුව. තවත් කෙනෙක් ඒ ව්‍යාපාරි ආරම්භ කරල. ඔහු මොහු සමඟ උරන්න වෙලා දවසක් මොකද කරේ ඔහුගේ මත් පැම් පෙරණුපකරන සියල්ල ගිනිතියල විනාශ කරලා. දෙඒකින් කිපන මේ තරුණය මොකදකෙන තුවක් වුවක් අරගෙන ගිල්ල තැනත් අර පඩිතිබ. ඊලට පොලිසිය ඔහු හෝයෙනකට ඔහු හැංගි හැඟගීෙන හිටිය. එහි ඔහුටඒ තවත් මිනිසුන් ඝාතනය කරන්න සිදනා ඒ අවස්ථාවල් අනුව. අන්තිමේ දිහු පොලිසියට අහු වෙලා උසාවිියත් නියම කරලා බලන්නේ තරුණයගේ ජීවිත කතාව දිහා බානකටයි පේවා ජීවිතය මුල් කාල ඉඳලා පෝරකේට යන්න තමයි යොසූදාන නනේ කර්ම රැස්කරගත්තේ එතන්ටයන්න ඉති යම් ආකාරයකට අපි කර්ම රැස්කරගෙන රැස්කරගෙන යනන අවසානයහි ප්‍රතිඵලයටනවා ඉති අපි බලන්න ඕනෑ ම කර්ම රැස්කරගන්නේ කවර දිසාාවකට ද කියලාි දැන ගත්. ඒතර බුතුම අපි කිවේ කර්ම නක දිශවාවට රැස්කරගත් හමේ ඇතිවවෙච ප්‍රතිපල් ඇැක්ගෙන අයගේ අපපි දන්නවා බොෝවි හොඳ කර්ම රැස්කිරීම් කරහම ඒ අපිටඒට නිදර්ශනය කතාකොට. පෝ ඒකත් නිදර්ශන ඕන තරන්තියන දැන් ඔබත් දන්න තියෙම නිදර්ශන. දැන් මම දන්න නිදර්ශනය අප ගම්පල්ලා තියෙම එක තරුණය හිටිය ඔහුට පොඩි ගලිදලම හරි ආසාවත්්‍ය වුණා මේ චිත්‍රපටි නළුවක්කෙන්න්න ප්‍රසිද්ධ නළුවෙක්කෙන්න්න. මහ පාසලේ ඉල්ල ඉල්ල පාසලේ තියන වීධ ප්‍රසංගවල්ල රඟපෑම් කරා තනියම රඟපෑවා එකක චරිත එතකොට චිත්‍රපටි බැලවා නාට්‍ය බැලවා මහුට හරිය ඕනකවත්ති වුණ නාලුවක්කන්න. ඉට පස් ඔහු කොළම්ඹට ඇවිල්ලා මෙහි චිත්‍රපටති අධ්‍යක්ෂකරු නාට්‍ය අධ්‍යක්ෂකරු ළඟට ගිල්ල චරිත ඉල්ලවා ඇති ක්වා කම්ඹබුණනෙත් න. ඔහු මෝමිඳලා මොහු කොහමට චිත්‍රපටි චරිතයක් රඟපාලන අවස්ථාව ලැබිලා අද ලංකායින්න ඉතාම් ප්‍රසිද්ධ නළුවෙක්.ඉතුර බලන්න හ සූදානම් වනේ මොකටුද ඇතසිම කර්ම රැස් කන්නවා කියන සූදානම් වීම කියන එකට. හරි ඔහු සූදානම් වනාලු එක්කෙන්ට ඉතින් යම්වන්සේකින් අපි සූදානම් වෙලා වෙලා යනවානම් ඉතින් ඒ සූදාන මේ ප්‍රතිඵල ලැබෙනවා. ග්‍රීසිය හිටිය පැරණි දර්ශනිකයෙක් සෙනකා කියලා ස වාසනාව ගැන කදිම නිර්වචනයක් කරලා තියෙනවා ඌ වාසනාව නිර්වචනය කරේ සූදානමට අවස්ථාව ලැබීම ැ තරුණයා සූදානන් වුණා හැමවන්සේම නළුවෙක්කෙන් එතකොට ඔහුට අවස්ථාවක් ලැබුණ අන්න මෝගේ වාසනාව පැදනා. මේ කර්ම මේ මයි දැන් මේ කර්ම අපි ඇතුලි තියන්නේ මේවා මෝරමෝර මතුවෙෙන්ඩ බලනවා හැබැයි ඒවට නිකම් මතුවෙන්න බෑ සුදුසු අවස්ථාව එඩ ඕනෑ එතක සූධන න සූදානගේ මේ අඉන්න හරිට මේ ඇකම් මේ මුණද මේ ඇතුළේ දැවි දැවින්නවා කොයි වෙලාවද එන්න කියලව වෙලාව කියලා කියන්නේ අවස්ථාව. අවස්ථාව ආවද මේවයි ලියට පයිවා කර්ම විපාට්යට. කන තුම සැකවෙන් කැන්නේ ඇත්තරම යම් කිසි කැෙපුුට තමන් යනනාගත යන දිශාව පැහැදිලුම් තීරණය කරලාඒ කර්මකරමින් එතිෙන් යන්න පුළන්ගේ න්න පු ඉතින් අපි හොඳ ප්‍රාර්ථනාවක්කරොත් ඒ ප්‍රාර්ථනා වනුව කටයුතු කර ඒ ප්‍රාර්ථනාව මල් පලගැෙන කර්මය හොඳ පැත්තවකි හැබැ යපිය පැත්රැි කතා කර දැන්ි කොතරම් ප්‍රාථන ජීතය තිබුණුන් සමහට පාර්ථනා විෂ්ටවවෙ උදන්න ක පොද කතාවට කියන සිතුදේ නොමවේ නොසිද යම ේගලගැෙන පැතුව පමණින් දේශාවට යන්න ඔ ඇත්තරම් පුළලුවන්ක මක්ති වෙන බල පෑම් කෙනෙක් ලේකකයෙක් න්න හරියට උත්සාගන්න සූදානන්ගෙන කුසලතා දියුණු කරගන්න ඔහොම කර කරඉවා නත්. ඒ අතරතුර ඔහුට ව්‍යාපාරයක් කරන්න අවස්ථාව ලැබෙන. එතකොට මොකද වෙන්නේ අ වඩා බලවදදේන ක්‍රියාත්මක වෙන්නේ ඇත්වසය ඔොහුගේ යටපත් වෙලා තිබුණ ව්‍යාපාරික සිත ශක්තිමත් වැදියීම එතකොට ඔහු ඒ පැත්තරතේෙන එත දැන් අපි ඇතුළේ එකම වැඩසටහන නෙවෙේ ඉතියෙන්නේ කර්ම වැඩසටහන් ගණනාවත් තියෙන හරි එතකොට මේවා ඒඒ අවස්ථාව ක්‍රියා කරන්න්නහ දෙෙනවා එතකට අපි එක මාවතක යමින් සිටියදී යම් අවස්ථාවක් අපේ වෙන කර්ම රටාවක් මතු වෙලා ක්‍රා කරන්න පුල. එතකුට අපේ පැත්තට යනවා. ඒක නිසාර සිතුදේ නොම වෙන්නේ වෙන වැඩ සටහනක් වෙන කර්ම රටාවක් රැස් කරගෙන තමා සිටපු නිසයි. ඇවි වසම තන අප තරමක් තේරුන්ගතු ඒේකෙන්නේ ඔන්න කර්ම වැඩසලන් කහිපයක් ඇතුළ තියෙනවා යම්කිසි පුද්ගලයකු යා තෝරගත් මතුපරෙන් තෝරගත කර්ම වැඩස හන කරන්නුව සූ දනම් වෙනවා දැන් පාර්ථනා කරනවා හෙම ඉන්නකොට නමුත් අවස්ථාවක් මඳ එලියෙන්ගෙනවා වෙන පැත්තකට එතකොට ඒ ඇත්තට මගත්තොත් ඒක මේ පුද්ලක් දැයි වෙලියවිල තිබිලද දැන් අවස්ථාවක්ෙන වෙන පැත තටරය ඔහුගේ පාර්ථන කියල්ල පස ද වෙන කර්මණ සටහ මතුට එන කියන්නේ ඇත්තර මොහුගේ ජීවිතය ඔුටෝ ඔහෝ ඇයට ඔයන්න ඔන් නැතිවිදිටඒ කලිම ලියවෙලා තිබිලද. ඇැ බුදුනාහසේ ඔය ඔබී ප්‍රශ්නය හොඳට ධර්මය පෙන්නව දීලා තියෙනවා. කොහොමද කර්ම ක්‍රියා කරන්න කියලා. ගැන් අවස්ථාවහම කර්ම කීපයක් කරඟ කරනවා. ඒ අවස්ථාව මතුවෙඩ. ඉතිං ඒක ගැන බුදුනාසි කියනා කර්ම විපාග දෙන ආකාර හත කියලා. පලවෙනික තමයි එවැනි අස්ථාවකාහාම කොටම් මතුවෙන්නේ බරම වැඩි පීඩාවක් තියන කරමය එකට කියෙන ගරු කරම ගරු කියන වචේතය බරමදේ ඉස්සරාටයන හිතේ දැඩි ලෙස තිබිච්ක තම ඉසරාටෙන්. හොඳ යම්සිදියකගේ ගරු කරමයක් නොතිබුණනං ඊඟට මොකද වෙන්නේ ආසන්න කර්ම කිය ඒන්නේ බරදේඟ බරදයක් තිබුනෑ ඊ ළඟට තියනති. ඊළඟටම තමාගේ සිතේ හදවතට සමීපවති වුණ චේතනාව ක්‍රියාත්මක වෙන. සමහට ඒ අවස්ථාවේ තිබිච්ච යම් කිසි ආසන්න තම සාධකයක් නිසත් සමාට ඔහු පෙළිමෙනවා ඒ ක්‍රියාව කරන්න. එත රවටිකෙන ආසන්න කල්ම කියලා. ඊලඟට තියවා ආචින්න කර්ම. ඒකයන්නේ ආචින්න කෙනෙ තේරු පුරුද පුහුණු කළ කියන එක. සමා වඩාත්ම පුරුදු පුහුණ කරගෙන ශටියනං යම් කිසි චිත්ත රටාවක් ජීවන රටාවත් අර අවස්ථාවේදී ඒ පිළදු කරගත්ත දේ මතුවෙන. එතකොට දැන් ගරුකර්මයකුත් අවස්ථාාව තිබුන් නැත්තම් ආසන්න කර්මයකු තිබුන් නැත්තං ආචින කර්මයක තිබුන් නැත්තං සමහට කොහිදව තිබිච්ච පුංචි මේ දුර්වල කර්මයක් මතු වෙලා ඒක ක්‍රියාත්මක වන්න පටන් ගන්න ඒක තම දර්වල කර්ම ක්‍රාත්මයක තමගේ කටත්තා කර්ම කියලා. එතකොට ඔය සතරආකාරයෙන් යම් අවස්ථාවක් අහාම කර්ම ක්‍රියාත්ම කරන්න පොරකාම ඒන්නේ අපි අයි බැරුත් මේැන්නේ ඇතන ක විදිර කරර්මය පුද්ගලයාාතුළ ඇත්මතුව ය කිසි කාරග පළබවීමම් හෝ චේතනාමගේ දෙයක් එකන අනු පුද්ල සම්පූර්ණ තන් ඉතර ජීවිතය සකස් කරගන්න පුලුවන්ක දාසය තුමකි ඇතුළේ තෙරපිමෙන් තියන දෙයක්. දැකට අපිට නිදර්ශනයක් කියන්න පුළුවන් මෙම දැ බා ඇතුළේ කර්මය අපිට දැනෙන්නේ ඇතුළෙන් අප පෙළඹීමක් ඇතිකවා මේ මේ වෙලාය කරන්නඩ ඕන කියලා. අන්නේ පෙළඹීම අනුව කටයුතු කරලා තමයි අපි නොයෙක්කිදේ සිද්ධි වලට මහුණදන්න ඇතුලත පෙළබීම. තකොට දැ ම නිදර්ශනයක් කියන්න ම තවත්දාන්න සිද්ධයක් මේ ආයතනයක දෙදෙනෙක් සේවක දෙදෙනෙක් උරනවන. ඇත එක සේවකේ අනිත් තැනැතාකිරෙහි තරහක් ඇති කරගෙන ඔහුගේ වැරදි කියිය කිය ඇතුළේ විශාල දවේශයක් උපදවාගැනිමින් හිටිය. හු හැමවිටම හමුුණම අර්රයාගේ වැරදි කියන්න. ඇතකට දවේශයපුොරදු දු කරහත්ත. හොහොම ඉන්නකොට ඒ දෙදෙන අතර බයිහි බස්ීම. යිම් බස්වීමක්ුණහ අර දවේශය දියුණු කර ගත්ත එක් කියෙනා දැ එකතම ගරුක කරම වැඩ්ඩිම බලවත්න්නේ ඔහු අර ගැටු විවාදයේ දිමොකද කරේ අර පුද්ගලයාට පහර දුන්නා කාර්යාලය තුළ ඒක මොකදුණේ ඔගේ රැකියාව නැති. දකත් ඔහුගේ රැකියාව නැතිවුණේ කර්මයානෝ කර්ම විපාග දෙන්න ඔය විදිහයටයි එකන්නේ. ඒ දවේශ පෙළබවීම දැඩිව බලපන්න ඇත එකන්නේ පෙරන එහම දැබුදුම කැන්න මේ එකන එක යාගේ පාලනය අර්ත තිබුණු කර්මයක් ක්‍රිය කර කරමයි ඇයතනාව කියන එකද තිරම් එයාට දවේශය එන්න ඉඩයා ගත්ත මුකර පරණ කර්මය කලල බලපෑමගේස පර කරමය හොන්න ගියත්මට අන්ඩ ෝන්න මේ යාත්මේදි මර මත බේදය ඇති වුණහම් ඔහු ගැන දවේශසාගතව හිතලා හිතල හිතල විශාල දේශ ශක්තියක් තමා තුළ තබාගත් ඇතකොට පොඩි ප්‍රශ්නයක් ආපුගොම මේ ඇතුළ තියෙන දේශේ පුර ල පපුර ගිල් ඔහු යම් ක්‍රියාවකට පෙළඹුණ ඒ ක්‍රියාවේ විපාක වසය හුට රැකියාව ඇතිවන්න. එතු උන්නේ විදිහටයි අපි කර්මය ක්‍රා කරන හැටි තේරුම් ගන්නට ඕන කියලා මට හිද තනාව චේතනාවකෙන් ඇතුළින් එන්න පෙළවී බමද මතක්ලට පහැල්ලි කර නිදශය ොක්කම පිත්තුත් එක එක ගත්ත වෙකන්නේ. ය සි කෙනෙක් අර අර වැරදිීම මේ මත්තැන් පරපුග ැගු ධාරණය ළඟට හොඳ කරර්ම පි ධරමය උදාරන ගතු ේ තනිතන දධිය ඇත්ච බලපයම නමුත් යම්කිසි පුද්ගලක සමස්ත ජීවිතයම මෙහෙවන්න කර්මය බලපෑම පීනවානද සම ඇත්තවයම අපි මිනිසුන්ගේ ජීවිත දි බලනකොටවිට පේන මුළු ජීවිතයම කර්මය විසින් යම් ආකාරයකට මෙහෙවන බව. හරියට දැන් ජීවිත නොයෙක් සිද්ධි වුණත් ඒ සිද්ධියටින් කර්මය නූලක් වගේ වැඩකර කර ඒ කර්ම රටාව අනුව ජීවිතය හසුරෝනෝ. දැන් අපි කිවනේ ඉතුයාාමය බීජ නයාමය ධම්ම නයාාමයආදී නයාම අනුව ත අපට යම් යම් දේවල් ලුණත් ඒ කර්මයට අදාළ නූනත් ඇතුලේ තියෙන අපේ කර්ම රටාව අපි එතරා ඒ කර්ම රටාව අනුව එක්තර දිසාාවකට අරගෙන යනවා. ඉතින් ඒ දිසාාවට අරගෙන යනකොට මොකද වෙන්නේ ඒ යන දිසාවානුව යම් යම් සිද්ධි වෙන්න පටන් කරන්න. දැන් අපිටමු මේ ඔබ උගත්කම පැත්තට ගියෝ.රි මොකද වෙන්නේ ඔබට දේශන කරන්න ලැබෙනවා මිනි සුදේශන කරන්න ආරාධනා කරනවා සම්මන්තරණ මෙහවන්ඩ කියනවා පිටරට ආරාධන කරන එතුට ඔබේ අර උගතෙක් හැටියට කර්මය ඒ පැත්තට ගිනියන. දැන් ඔබහෙමැත්තං ගමේ ගොවි එෙක්වෙන්න ඕන කියලා ඒ සඳහා සූදානන් වුණ ඔබ ගොවි ජීවිතය සා ගොවි ජීවිතය අත්දැකීමට මුූම් දෙෙන. ඉතුවට තමන්ගේ ජීවිත රටාව තීර්ණය කරන්නේ තමන් ඒ හරිද? ඉන් මේ තේරුම් ගැනී ඉතා වැදගත් ඉතින් අපිට පුළුවන්නම් මම යන්න ජීවන රටාව කර්ම රටාව කවරෙක්ද කියලා තේරුම් ගන්න තමන්ට පුළුවන් ඇත්තට මොහොඳ ආත්මාකෝධයක් ඒ මගින් ලබාන්ඩ. පතුමකැන්නේ ශේතනාවතුලින් ඒ කරම යන්නු වනට තරණය කළ වැඩ කරන යනු ඉන්න ගත් හම ඒ අනුවෝම ඉතිරිටික අවස්ථා හරහා විද දෙවල හරයි සමස්තේම වන වෙනස වෙන එක නැබැ මූලාරම්භේ සිතෙන් තමක් තීරණය ක ගන්නඩ ඕන කහස. දැන් ඔය බදු දම්ම වදය පටන් ගන්නේ මොකදද මේ සිීත ප්‍රධාශද කියලා මනෝපු බංගවා දම්මා කියන්නේ කර්මයේ මූලික පදනම එතකොට බුදු දහම ගැන්න මෙහෙම විස්තර කරලා අවසාධි බලාපොරොත්වවෙෙන්නේ මනුස්්‍යයා සත්්‍යයා කර්මය මුදවා ගන්ඩ. මොකද නිවනට කියන්නේ කර්මක්ෂය එතකොට අපි කර්මය අවබෝධ කරගණ්ඩ නෑ කර්මය මිදෙන්ට. දැන් කර්මයෙන් මිදන්න නම් අපි කර්මය ක්‍රියා කරන්නේ කවරාකාරයල තේරුම් ගන්න ඕන දැනප අවස්ථාවද කර්මය ක්‍රියාත්මකයෙනකි කියලා කිව්වා. දිනුතු. වැදග අධ්‍යත්යෙන් අපි තේරුම් ගන්ඩෝ නෑ කර්මයක් ක්‍රියාත්මක වෙන්නේ අපි අසිහයෙන් සිටින විට. ද ඇතුළ තියන බලවේගේ නැගල අපිය ක්‍රියාවට පොළොඹ වන්නේ අපි අසිෙන් . හොඳ සිහෙන් අපි සිටිනවනම් හොඳ යථාර්ථ දැකුමෙන් ඇතුළින් මොන පෙළඹීමාවත් අපේ අවස්ථාවට නොගලපෙන ලෙස ක්‍රියා කරන්නේයන්නේ නෑ එතකොට කර්මය මෙල්ල කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් කර්මය ශය කරන්න පුළුවන් එකම බලවේගේ තමයි සහය කියනති. සහියි කර්මය ක්ෂය කරන්න. ත උතුමක සිහය තිේරවනම් හොද කර්ම පවා අපි ගෙනිය නෑ කියන්න හසුද්ද. එ මෙතන ප්‍රශ්නයකයි අපිටර නරකකර්ම සිදුනවන්න අපි කැමති හොඳ කර්ම වෙනවාට කැවකින්නේ එකන්නේ. නරකදේ ඉදිලා හො ද ගණ්ඩ නැවත් හොඳ නරක දෙකම කර්ම සසරද හො හොඳ කියන්නේ සසර කොටසක්න නැ හොඳ කර්මවලින් නරකකර්මවලින් වගේම හොඳ කර්මයෙනු අපි නිදහසු නාම අන්න එතකොට තමයි අපි සැබෑජීවනයට සත්‍ය වූ ජීවනයට පැමිණේ හොඳ අපි ඉතමත් සූතවන්ත නබුතුමාට අපි අද දවසදී කතා කලේ කරර්මයක් තමන් ටැමි සිදුවීමක් සිදදුහ මේඒ කරමෙක් සිදදු දද නත්දකරදැනැගනීම කන පැත්ත පආරම් කරේ ඉට පස්සෙගේ ජීවිතය සකස් කිරීමට ඒ පවච්චි කරන්න කොහොමදගෙන ැනින් මේ සකච අවසන් කරන්නේ. යලිත් ලබට සති තවත් ප්‍රේක්ෂක බහම ඇති ගැටලුවක්සාචා කන බලාපොරත්තුයි අප ප අදවසටහනය සම්ගන්න.